අපි කො බස්නාහිර පළාතේ අවදානම ගන්න එතනත් කොළඹ දිස්ත්‍රික්කයේ එතන උනොත් කොළඹ නගර සභා සීමාව ඇතුළු. එතකොට ඊයේ දවසේ කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍යන්දාරිතුමා ඉතාම පැහැදිලිව කිව්වා දෛනිකව කොළඹ නගර සභා සීමාව ඇතුළු රෝගීන් 150ක් 175ක් වගේ ප්‍රමාණයක් වාර්තා වෙනවායි කියලා. දැන් ඊයේ දවසේ ඊටත් වඩා වැඩි පෙරේද දවසේ ඊටත් වඩා වැඩි 200කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙමින් තිබුණා කොළඹ නගර සභා සීමාව ඇතුළු. එතකොට කොළඹ නගර සභාව සහ මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇරුණාම මේ මොහොතේදී අපි විශේෂම අවධානය යොමු කළ යුතුයි කළුතර දිස්ත්‍රික්කය ඇතුලේ ප්‍රදේශ කිහිපයක උපපකුරු කිහිපයක් විශාල උපපකුරු කිහිපයක් නිර්මාණය වීමේ ඉඩකඩක් මේ වෙනකොට ඇති වෙමින් තියෙනවා. එතෙන්දී විශේෂයෙන්ම අපි බණ්ඩාරගම ගැන දිගටම කතා කළා, අටලුගම් ප්‍රදේශය ගැන කතා කළා. තවමත් අටලුගම් ප්‍රදේශයේ බලන PCR වාර්තාවලින්, ඒ කියන්නේ දෛනිකව අපි බලන PCR වාර්තාවලින් පරීක්ෂාව ලක්වන පුද්ගලයන්ගෙන් 30%කට වැඩි ප්‍රමාණයක් පොසිටිව් වෙනවා. ඒ කියන්නේ රෝගීන් බවට පත් වෙනවා. මේක විශාල අගයක්. 30%ක් යම් සමාජයක් තුලින් 30%කට වැඩි ප්‍රමාණයක් පොසිටිව් වෙනවා කියන්නේ ඒක සැලකිය යුතු තත්ත්වයක්. ඒ හින්දා බණ්ඩාරගම අටලුගම් ප්‍රදේශ අවදානම දෛනිකව ඒකාකාරී විදිහට ගමන් කරමින් තියෙනවා කියන එක තමයි අපිට පැහැදිලි වෙන්නේ. මේ වෙනකොට සමස්තයක් විදිහට බණ්ඩාරගම ප්‍රදේශය තුල 734ක් පොසිටිව් වෙලා තියෙනවා. මේක සැලකිය යුතු වගයක්. එක සෞඛ්‍ය වෛද්‍යන්දාරි කාර්යාලයක් තුල එක ප්‍රදේශයක් තුල මේ වගේ ප්‍රමාණයක්. ඒතකොට බණ්ඩාරගම මේක අද වෙනකොට කළුතර දිස්ත්‍රික්කේ තවත් දැන් කිහිපයකට මේ වෙනකොට ගමන් කරමින් තියෙනවා. බුලත් සිංහල ගම් ප්‍රදේශයක් අපි දැක්කා. ඊගාවට කළුතර සහ බේරුවල ප්‍රදේශයේ මේ වෙනකොට මතුවලා තියෙන තත්ත්වය විශේෂයෙන්ම අපි අධ්‍යයනය කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. මොකද මේ වෙනකොට ගම් ග්‍රාම නිලධාරී වසන් 13ක් මේ කළුතර දිස්ත්‍රික්කයේ ඇතුලේ අලුතෙන් හුදකලා බවට පත් කළා. ඒ නිසා මේ ව්‍යාප්තියත් එක්ක මේ ගන්න තීරණ හරහා අපිට කියවෙන පණිවිඩය තමයි විශේෂ අවධානයක් අපි කළුතර දිස්ත්‍රික්කයේ කරා යොමු කළ යුතුයි. ගෙවිුණු සතිය ඇතුළත විතරක් කළුතර දිස්ත්‍රික්කයේ ඇතුලින් රෝගීන් 800කට වැඩි වාර්තා වෙලා තියෙනවා. එතකොට දවසකට දල වශයෙන් කියන්නේ රෝගීන් 100කට වැඩි ප්‍රමාණයක් කළුතරින් වාර්තා වෙමින් තියෙනවා. දෙවෙනි වැල්ල තුල විතරක් කළුතර දිස්ත්‍රික්කයේ ඇතුළේ රෝගීන් 2500කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ සියල්ලෙන් කියවෙන්නේ අපි මේ කොළඹ ගැන නගර සභාව ගැන ඇහගහගෙන ඉන්නවා වගේම අනිත් පොකුරු ගැන ඇහගහගෙන ඉන්නවා වගේ සමස්ත කළුතර දිස්ත්‍රික්කයේ තුල ප්‍රදේශ කිහිපයක දැඩි අවදානම් තත්ත්වයක් මතුවෙමින් තියෙනවායි කියන්නේ. එතකොට ඒක කළමනාකරණය කරගන්න අපි ඒ පළාත් බලධාරීන්ට සෞඛ්‍ය බලධාරීන්ට උපරිම සහයෝගය ජාති මට්ටමින් ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒතර ඊට අමතරව ඊයේ දවස්වල අලුත්ම ප්‍රවණතාවය තමයි ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තුල මතුවලා තියෙන අවදානම. ඒතර ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයක් ආශ්‍රිතව යම් රෝගී පොකුරන් නිර්මාණය වීමේ අවදානම් මතුවලා තියෙනවා. දැන් අද දවස්වල ඒ ප්‍රදේශවල වඩා පුළුල් විදිහට PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ කළා. ඒ අවදානම තක්සේරු කිරීමට නියමිතයි. මොකද මේකෙන් අදහස් වෙන්නේ මෙතෙක් අවදානම නොතිබිච්ච තැන් වලින් අවදානම් මතුවෙමින් තියෙනවා. ත්‍රිකුණාමලයේ අපි අවදානම් ලයිස්තුවේ තිබිච්ච ප්‍රදේශයක් නෙමෙයි. නමුත් දැන් අපි අවදානම ගැන කතා කරනවා. කළුතර සෞඛ්‍ය වෛද්‍යන්දාරි කාර්යාලයේ අපි එහෙම අවදානම් විදිහට හඳුනගෙන තිබිච්ච ප්‍රදේශයක් නෙමෙයි. ඒතර පහුගිය දින දෙක ඇතුළත කළුතරින් 46ක් රෝගීන් මේ MOH area එකෙන් විතරක් හඳුනගෙන තියෙනවා. බේරුවල ඊයේ දවස් වල PCR 140ක් කරනකොට 51ක් පොසිටිව්. ඒ කියන්නේ 136ක් ප්‍රතිශතය. ඒ කියන්නේ ඒ බේරුවල අහමුණියදි ගත්තේ ප්‍රදේශවලින් 136ක් පොසිටිව් වෙනවා කියන්නේ බේරුවල අවදානම ගැන අපිට හිතා ගන්න පුළුවන්. ඒ හින්දා මේ වෙනකොට මේ මතුවෙමින් තියෙන තත්වය අපි විශේෂ සැලකිල්ලට ගන්න ඕන. Breaking.lk